Welcome to all of you joining us today. Now, this is the first live stream video with President Ranil Wickremesinghe. The live stream video is available on all social media platforms, that is Facebook, YouTube, X and TikTok. Now, all you have to do is search for the hashtag Ask Ranil, and that way you can have access to the video and you are free to ask questions from the president, and we will be happy to direct these questions to the president this evening. ජනාධිපතිතුමනි මේ වෙනකොට YouTube, Facebook සහ X, TikTok මේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ hashtag Ranil වචනය පාවිච්චි කරමින් ඔබතුමාට ප්‍රශ්න යොමු වෙමින් පවතිනවා. ඒ ප්‍රශ්න යොමු වෙමින් තව ප්‍රශ්න කීපයකට ඉඩ ලබා දෙමින් මම කැමති මගේ පෞද්ගලික ප්‍රශ්නයක් ඔබතුමාට යොමු කරන්න. ඔබතුමා ඉතාම දුෂ්කර කාලයකදී ශ්‍රී ලංකාව බාරගත්තා. මම හිතන්නේ ඒක ඉතාම අපහසු දුෂ්කර කාර්යභාරයක් ඔබතුමායි කාර්යභාරය ඉෂ්ට කරලා තියෙනවා. ඒ දුෂ්කර කාර්යභාරයේදී අපි දන්නවා ඔබතුමා Netflix බලන්න පුරුදු වෙලා සිටිර බව. Netflix බලන්න ඔබතුමාට ඉඩක් ලැබුණාද? එහෙම ලැබුණා නම් ඔබතුමා ප්‍රිය කරපු ෆිල්ම් එක හරි TV series එක හරි මොකක්ද කියලා දැනගන්න අපි කැමතියි. ළඟදීම දැක්කේ චිත්‍රපටිය දවස් කීපයකට ඉස්සෙල්ලා Netflix නෙමෙයි වෙන එකක් The Ministry of Ungentlemanly Warfare. දෙවනි ලෝක යුද්ධ කාලේ ජර්මනියේ සබ්මරීන් සේවය අඩපණ කරන්ට බ්‍රිතාන්‍යයෙන් එව්වේ කණ්ඩායමක් ගැන හොඳ කතාවක් තියෙන්නේ. ඉතින් ඒක දැන් යම්කිසි ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා දැනටම ජාත්‍යන්තර වශයෙන්. දැන් ජනාධිපතිතුමනි මේ ඔබතුමා දේශපාලන ඉතිහාසය ගත්තොතින් 2001 වසරේ රට ඍණ 1.5කට විතර ආර්ථික හැකිලිච්ච වෙලාවක රට බාරගත්තා. ඊටත් වඩා විශාල වශයෙන් ඍණ 8කට ආසන්න ප්‍රමාණයකින් රට හැකිලිච්ච වෙලාවක තෙල් නැතුව, ගෑස් නැතුව මිනිස්සු හිස ගිනි ගනිමින් තිබෙන වෙලාවක තමයි ඔබතුමාට හදිසිය වගේ රට බාර ගන්න සිද්ධ වෙන්නේ. 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාස 10කට පස්සේ ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට එන්නේ. එතනින් මාස 11කට පස්සේ ඔබතුමාට අගමැති ධූරයේ පළවෙනිම බාර ගන්න වෙනවා. ඇත්තරම ජනාධිපතිතුමනි ඔබතුමාට පෞද්ගලිකව මේ අවදානම මේ රිස්ක් එක ගැන කොහොමද දැනුනේ? මේක පොඩ්ඩක්වත් බය හිතුනේ නැද්ද? මුළු රටම කැළඹිලා රටම ගිනි ගනිමින් ඉන්න වෙලාවක දේශපාලන ශිෂ්ටයත් සමාජ ශිෂ්ටයත් කොහොමද මේ අභියෝග බාර ගන්න ඔබතුමාට හැකියාව තිබුණේ? මොකද පොඩ්ඩක්වත් බය හිතුනේ නැද්ද ඔබතුමාට? ඉතින් මීට ඉස්සෙල්ලා මේ වැඩ කටයුතුට මූණ දීලා තිබුණා. 2001 කළා තිබුණා. අපි 89 විශේෂයෙන් ප්‍රේමදාස ජනාධිපතිතුමා පළවෙනි කාලේ අරගෙන ආර්ථිකය ආපහු නැගලා ගත්තා. ඒත් මේක මම දැනගෙන හිටියා. අපි 70 වශයෙන්ම 20 ඡන්දෙදි එක්සත් ජාතික පක්ෂයකව අපි අමාරු තත්වයක ඉන්නේ ඩොලර් බිලියන 3ක් වුමනයි කියලා අඩු ගානේ අපිට ඉදිරියට යන්න වෙන කවුරුවත් කියවනේ කැමෙක් කෙනාම කිව්ව එක එක පොරොන්දු දුන්නා. ඉතින් අපි කියන්නේ කවුරුත් පිළිගත්තේ නැහැ. ආවා එකකට. ඒත් මේක වෙනවා කියලා දැනගෙන හිටියා. මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේක මේ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න තියෙනවා. වුමනා නම් මට කියන්න මම උදව් කරලා දෙන්නම් කියලා පිටින් මට මම IMF එක එක්කම කතා කරලා තිබුණා. ඉතින් මේක එන එක දැනගෙන තිබුණා. ඉතින් තිබුණා ඊට පස්සේ කොහොමද මේක අරගෙන රට ගෙනියන්නේ කියලා. එච්චරයි තිබුණේ. මේ රටේ ඉස්සලා තිබුණේ ස්ථාවර භාවය ඇති කරන්න, නීතිය සාමය ඇති කරන්න. ඊට පස්සේ ටිකෙන් ටික මේ වැඩ කටයුතු ගෙනියන්නේ. ඉතින් මම දන්න නිසා අපි ඇමරිකාවට කතා කරලා පෝර ලබා ගත්තා, ලෝක බැංකුවෙන් ලබා ගත්තා. ඉන්දියාවේ ආධාරිත වුණ කොහොම හරි 2022-23 යලකන්නේ හොඳට කරගත්තා. ඒකෙන් තමයි මේක දියුණු වෙන්න පටන් ගත්තේ. පළවෙනි නිෂ්පාදනය වුණේ යලකන්නේ. Mr. President, we have a question coming in from the general public directed at you. The crisis in 2022 was ended through debt. But is debt not the reason we fell into the crisis? By taking on more debt coupled with low levels of productivity, are we not ensuring we fall back into crisis in the future? How would you answer this, Mr. President? No, we took debt. That's the real reason.
and part of it is non-tradable debt. In therefore, we got into this situation, and now we have to first restructure the debt so that we can repay it. But that is not the end. As long as we are an import-dependent economy, we'll have to keep borrowing again. So that's why I said, if you don't resolve these issues, next 15 years we'll have another one. I can give it to you in writing. Because it is important that we transform the economy, that I have now taken the steps, brought in the Economic Transformation Act. Fortunately, no one in Parliament opposed it. And now we have to turn ourselves into a highly competitive economy, export-oriented economy. Look at Vietnam in 1990, 91, when I was the Minister of Industries. The Vietnamese minister came and asked me, how do you get investments? Now I'll have to go and ask him how to get investment. The people had a policy and they went ahead. We didn't have policies, we played politics. So now we are paying for it. Now let's get out of it. Yes. ජනාධිපතිතුමනි, දැන් අපිට ප්‍රශ්නය යොමු කරන අපිව බලන් ඉන්න පිරිස අතරින් ඉතාම වැදගත් ප්‍රශ්නයක් කියලා හිතන ප්‍රශ්නයක් මට ඇවිල්ලා තිනවා. මම ඒක තමයි ඔබතුමාට යොමු කරන්නේ. විශේෂයෙන්ම මේ බලන් ඉන්න තරුණය තමයි බොහෝ පිරිසක් මෙතන ඉන්නේ. අපි ගත්තත් අපේ උපදින්නත් කලින් ඔබතුමා අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට 1980 ආසන්නයේ ගේනවා අධ්‍යාපන දවල පත්‍රිකාව. මේ දවල පත්‍රිකාව සම්බන්ධයෙන් තමයි අපේ මේ බලලා තියෙන ප්‍රේක්ෂකයා අපිට ප්‍රශ්න යොමු කරන්නේ. ඇත්තරම ඔබතුමා අනාගතය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මේ ප්‍රතිසංස්කරණය අනාගතවාදීව ගෙනාව කියන එක තමයි ඔබතුමා ගැන අදහස් දක්වන ඒ කාලේ ඉඳන් ඔබතුමාව දන්න පිරිස සඳහන් කරන්නේ. නමුත් වර්තමානයේ ඉන්න තරුණ ප්‍රජාව ඒක ගැන ලොකු අවබෝධයක් නැහැ. ඇත්තරම මේ දවල පත්‍රිකාව කියන්නේ මොකක්ද? එහෙම එකක් ගේන්න ඕන උනේ ඇයි? මොනවද මේකේ අන්තර්ගතය පිළිබඳව අපේ මේ බලන් ඉන්න ප්‍රජාවට පැහැදිලි කරොත් ජනාධිපති. 1971 විශාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින් පාසල් යන කාලය අවුරුදු දෙකකින් අඩු කළා. විභාග ක්‍රම වෙනස් කළා. ඉතින් මේකට විශාල විරුද්ධත්වයක් තිබුණා. 77 ජයග්‍රහණයට ඒක එක හේතුවක්. අලුත් අධ්‍යාපන ක්‍රමයක් ඉදිරිපත් කරන්න තිබුණා. ඒ අධ්‍යාපන ක්‍රමය ඉදිරිපත් කරනකොට මම අනාගතය දිහා බැලුවා. තමයි ඉදිරිපත් කරේ අනාගතයට යන විදිහට. ඒවෙන් කොටසක් අද වෙනකන් ක්‍රියාත්මක වෙනවා. ජාතික අධ්‍යාපන ආයතන, විද්‍යාපීඨ, කරුණු ගණනාවක්. ඒ වගේම සමහර ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් එක යෝජනාවක් තිබුණේ අපි හැම එක්කෙනාටම ඉංග්‍රීසි ගන්නවා කියලා. ඒකට විරුද්ධත්වයේ දාවා රෝහණ විජේවිල ජනතා විමුක්ති පෙරමුණේ. මගේ මේ පඹයෝ පිච්චව ඉංග්‍රීසි ගන්නන්න ඕනේ කියලා. අපි එදා ඒක කරා නම් මොකද අද තියෙන වෙනස? මේකෙන් තමයි අපි කම්පියුටර් අධ්‍යාපනය කියන මේ හැම එකටම විරුද්ධ වුණා. ඒත් අපි දැම්ම මේ තියෙන ටිකෙන් අපි ගිහින් තියෙනවා. ඒත් මං හිතන්නේ දැන් අධ්‍යාපන ක්‍රමේ ආපහු අපි අලුත් යෝජනා ඉදිරිපත් කරන්න ඕනේ. අලුත් ලෝකයකට යන්නේ දැනුම දියුණු වෙලා තියෙන්නේ. ඉතින් එදා පන්ති කාමරේ අධ්‍යාපනයේ තිබුණා. දැන් අධ්‍යාපනය දෙන්නේ පන්ති කාමරේ නෙමෙයි. ඉතින් අලුත් තත්වයකට යන අලුත් ක්‍රමවේදයක් දැන් අපි සාකච්ඡා කරගෙන යනවා. ජනාධිපතිතුමා, මේ ප්‍රශ්නයට ටිකක් සම්බන්ධ ප්‍රශ්නයක් අපිට තවත් යමු වෙලා තියෙනවා. දැන් පෞද්ගලිකව අපි සිළු දෙනාම අත්විඳින දෙයක් තමයි අපේ උගත් තරුණ ප්‍රජාව තම ඉක්මනින් ලංකාව අතරලා යන සූදානමින් ඉදී අපි දක්වා ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවවලදී අපි දැක්ක උන්ගේ බලාපොරොත්තුනේ කොහොමාරි ලංකාවෙන් එළියට පැන ගන්න ඕනේ වගේ අදහසක් තිබුණ බහුතරයක. දැන් මේ බුද්ධිගලන යාත්‍ර විශාල වශයෙන් ලංකාව සිදුවමින් පවතිනවා. මේකට ඔබතුමාට යම් කිසි විසඳුමක් පියවරක් ඔබතුමා දකින එකක් තියෙනවා. පළමුවෙන්ම තියෙන්නේ මේ රටේ තියෙන අධ්‍යාපන අවස්ථා වැඩි කරන්න. කවුරු හරි විද්‍යාඥයෙක් නැත්නම් වෛද්‍යවරයෙක් ගියා කියලා අපිට අදන් ඉන්න බෑනේ. ඉතින් අපිට දෙහනම් තියෙන්නේ වැඩි වැඩියෙන් පුහුණු කරන්න. කාලයක් අපිට සිදු වෙනවා මේ අයට අපිට වුවමනාවට වඩා පුහුණු කරන්න. කොටසක් ඉඳි කොටසක් ඇයි රට දියුණු වෙනකොට පිටරට යන කොටස අඩු වෙයි. තව ටිකක් දියුණු වුණාම පිට ඉන්න අය ආපහු ලංකාවට එන්න පටන් ගනි. ඒත් මේ අද ඇති වෙලා තියෙන තත්ත්වය නිසා අපි බය වෙන්න හොඳ නැහැ. විදේශ අය හරි ගෙනල්ලා මෙහි අපේ අය පුහුණු කරන්න.
අපේ අය අපේ සමහර අය පුහුණු කරන්න පුළුවන් අය යනවා නම් නවත්ත ගන්න බෑ. ඒත් අපි බය නැතුව විදේශ අය හරි අරගෙන පුළුවන් තරම් පුහුණු කරන්න ඕනේ. දැන් මම බලන්නේ සම්පූර්ණ පුහුණු ක්‍රමේ වෙනස් කරන්න, ඒ වගේම අලුත් තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කරන්න කාලයක් යනවා. අපිට මේක අවුරුදු 5ක් යනකොට අපිට පෙනෙයි මේ தත්ත්වය තව දියුණු වෙන එක. රට දියුණු වෙන්න අනික රට දියුණු වෙනකොට සමහර විට වෙනත් රටවල වල ලංකාවට එකෙන් වාසිය අරගෙන දියුණු කරන්න කියලා. කමන්නේ අපිට. හැම එක්කෙනාගේම මොලේ යොදවලා අපේ වැඩේ වැඩ කටයුතු කරමු.